වරුණ තුලින් අපි අදත් කතා කරන්නේ ඖෂධීය ගුණයෙන් යුතු රසවත් ආහාරයක් ගැන. තරහ යන අයට කටු පිටින්ම උයලා දෙන්න කියලා ගැමි වහරේ කියන කොහිල ශාකය ගැන අපි අද කතා කරමු. වතුර රැඳෙන තැන්වල සරුවට වැඩෙන කොහිල කිසිම වියදමක් නැතුව ඉබේම වැමෙන ආදායමක් ලබා ගන්නත් පුළුවන් ශාකයක්. වසරේ සෑම කාලයකම පළදාව ලබා ගත හැකි ඖෂධීය ගුණ රසක් ඇති නිසාම ආහාරයට සතියකට දවසක්වත් කොහිල එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. කොහිල වර්ග කීපයක් තියෙනවා. කිරි කොහිල, වැල් කොහිල, කළු කොහිල, ගොඩ කොහිල කියන මේ වර්ගවලින් අපි ආහාරයට ගන්න කිරි කොහිල. ඉතා දුර්ලභ ගණයේ කොහිල වර්ගයක් විදිහට සැලකෙන කළු කොහිල ගුණෙන් හා රසයෙන් වැඩි. වැල් කොහිල කට කසර ගතියෙන් යුතුයි. ඒවා ගස් දිගේ වැල් ආකාරයට හට ගන්නවා. කොහිල කියපු ගමම්ම දන කාරණයක් තමයි අර්ශස් රෝගීන්ට වඩාත් සුදුසු ආහාරයක් කියන එක. කොහිල වල තියෙන ෆයිබර් ඒ කියන්නේ කෙදි සහිත බව නිසා මලබද්ධය ඇති නොවි ආහාර මාර්ගය ආශ්‍රිත බොහෝ රෝග රසක් සුව කරන්න කොහිල ආහාරයට ගැනීමෙන් පුළුවන්. ආමාශයේ තුවාල සඳහා වගේම ආහාර මාර්ගයේ ආශ්‍රිතව පිළිකා සෛල හට ගැනීම වැළැක්වීමටත් කොහිල වලට ඇත්තේ විශ්මිත හැකියාවක්. කොහිලාල ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. එමගින් අපි ගන්නා ආහාරවල ඇති පිෂ්ඨය ජීර්ණයෙන් ඇතිවන සීන් ප්‍රමාණය අවශෝෂණය කරගන්නවා. කොහිලවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමත් හැකියාවක් තියෙනවා. සම්පූර්ණ ශාකයම ආහාරයට හා ඖෂධයක් ලෙසටත් ගන්න පුළුවන්. කොහිල සමග පරිප්පු මිශ්‍ර කර රසවත් ව්‍යංජනයක් ලෙසත් බැදුමක් සම්බෝලයක් විදිහටත් ගැඹුරු තෙලේ කොහිල පෙති බෙදලත් ආහාරයට එකතු කරගන්න පුළුවන්. කොහිල අල සහ රතු ලුණු වලින් කොහිල කැඳ සකසා පානය කිරීම අර්ශස් රෝගීන්ට හොඳ ප්‍රතිකාරයක් බවයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. රසායනික පොහොර අඩංගු නැති මිලින් අඩු පෝෂණීය ගුණ හා ඖෂධීය ගුණයෙන් වැඩි කොහිල අපේ ආහාරයට සතියට දෙවරක්වත් එකතු කර ගැනීමෙන් නිරෝගී බව රැකගන්න අපි හැමෝටම පුළුවන්. වතුර බැහැගෙන යන පුංචි ඉඩක කොහිල වකාවක් හදලා හොඳ ආදායමක් ලබා ගන්න වගේම ගෙදර අයටත් කෑමට ගන්න පුළුවන් නිසා ඔයාලගේ වත්තෙත් පුංචි ඉඩක හිටවන්නත් පුළුවන්. ඉතින් එහෙනම් තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම නිරෝගී සතියක්.